අපිට පරීක්ෂණය පැවැත්වීමේ බලය කමිෂණ එකට නෑ. වැරද්ද පෙන්වා දෙන්න විතරයි පුළුවන් ඔබතුමාට. චෝදනාව කරන්න පුළුවන්. මේ ගැන පැමිණිලි කරන්න කියන්න පුළුවන්. අපට බෑ කාටවත් නඩු දාන්න බෑ. ඒ විනය බලද නඩු දාන පොලිසියටත් බෑ සමහර ඒවා. ගරු නීතිපතිතුමාගේ අවසරය ගන්න ඕනේ. මේ බොහෝ පනතේ තියෙන වැරදි නීතිපතිතුමාගේ අවසරය එනකන් නඩු දාන්න බෑ. සභාපති උන්ද ඔබතුමා වගේ පොඩ්ඩක් මේ පොඩ්ඩ දැඩිව කටයුතු කරන බොහොම බැහැල මේ වැඩේට වැඩ කරන කෙනෙක් නිසා සමහරලාට ඔබතුමාට පෞද්ගලිකව තියෙන බයකුත් තියෙනවා සමාජයේ. මැකෝ එනවා මැකෝ පැන්නා වගේ සමාජයේ බොහොම කතා තියෙනවා. හැබැයි එහෙම නොකරන කාලයක් තිබුණොත් එහෙම නොකරන සභාපති කෙනෙක් ආපු කාලෙක මේ වගේ තත්ත්වයක් ඇතුළත මොන වගේ වෙයිද නීතිය? මැතිවරණ නීතිය. නෑ මම එහෙම දැන් මම නෙවෙයි ඇත්තරම හොයන්නේ අපේ නිලධාරී. ඇත්තරම දිස්ත්‍රික්කවල නිලධාරීන් තමයි දැන් හොයලා. මම නියෝජ්‍ය කොමසාරිස් ඉන්න කාලෙදී අපේ කොමසාරිස්වරුන්ගේ උපදෙස් අනුව මේක පටන් අරගෙන දුවලා අපි සමහර තැන් අපිට තියෙනවා අපි දිව්ව වැඩිද කියලා. අපිට දැන් හැරෙන්න ඕන වුණත් හැරෙන්න බැරුව තියෙන. වෙන කෙනෙක් ආවත් මේ නීති බලාත්මක කිරීම කරන්න ඕනේ. කාටවත් අතරමඟ නවතින්න බෑ. එහෙම බෑ කියලා අපිට සමහරකට ප්‍රයෝජනයක් වෙන්නේ නැත්තම් ඒක කරලා සමහර කරුණු තේරුමක් නැහැ. හැබැයි රාජ්‍ය දේපල අයිතු පරිහරණයට විරුද්ධව නම් අපි තදින් වැඩ කරන අපි බලාපොරොත්තු වෙන හෙට මේ සුමාන ඇතුළත රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා බැක්ඩේට් කරලා ගහපු ගහන ලියුම් ගහන තැනක් පටලලා අපි අල්ලන්න යන්නේ. පත්තින් දෙනවා, ස්ථාන මාරු කරනවා. අපි අවවාද කරලා තිනවා මුළු රජයේ නිලධාරීන්ටම. රජය වෙනයි ආණ්ඩුව වෙනයි. ආණ්ඩුවට ආණ්ඩුව ගමනක් තියෙනවා. අපි ආණ්ඩුවේ නිලධාරීන් නෙවෙයි, රජය වෙනයි. ජනාධිපතිවරයාගේ කාර්යභාරයට තියෙනවා එක තැනක 33. ජනාධිපතිවරයාගේ කාර්ය වේයිත්තේ මැතිවරණ කමිෂන් සභාවේ උපදෙස් මත නිදාසා සාධාරණ ඡන්ද විසීමා ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත තාවරණ නිර්මාණය කිරීම තහවුරු කිරීම වන්නේ කියලා.